ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට දින කිහිපයක් තිබේදී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ ඉතිහාසගත වීමට සමත් වෙලා තියෙනවා. ඒ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි අතර පැවැත්වෙච්ච 22 වෙනිදා එක්දින තරගයේ ජයග්‍රහණය කිරීමත් සමග ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම එක්දින රටාව තුලත් අංක 1 බවට පත්වීමට සමත් වුණා. ඉතින් අපි දන්නවා කේ.ආර්. රාහුල් තමයි නායකයා වුණේ. ඒතොර මූලික ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම කණ්ඩායමේ නැහැ. ඒතොර අලුත් ක්‍රීඩකයෝ ටිකක් එකතු වෙලා අර සම්පූර්ණ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සුපිරි ජයක් කියන්නට පුළුවන් කඩලු පහක ජයක් ලබා ගැනීමට නැත්නම් පහසු ජයක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් අපි දන්නවා ඉන්දියානු කණ්ඩායමක් ඉන්දියාවේ කොච්චර ප්‍රබලයිද කියලා. ඒ වගේම ඉන්දියානු කණ්ඩායමක් මෑත ඉතිහාසයේදී තරගාවලියක පරාජයට පත් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් විතරයි. ඒතකොට අපි දන්නවා ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් කොච්චර අභියෝගයක්ද ඉන්දියානු කණ්ඩායමට කියලා. හැබැයි ඉන්දියාව පරාජයට පත් කිරීමට ඔය අනෙක් එක ජගතෙක්ටවත් මේ මෑත කාලයේදී හැකියාව ලැබිලත් නැහැ. ඒකත් කියන්නට ඕනි. ඒතකොට මේ ප්‍රබලම කණ්ඩායම් දෙක තමයි මේ පුහුණු වෙනවා වගේ තරඟ දහන්නේ තරඟ තුනක් එක්දින තරඟ තුනක්. ඒකේ පළවෙනි තරඟයේ ජයග්‍රහණය කිරීමත් එක්ක 20x20 එක්දින සහ ටෙස්ට් කියන රටා තුනේම ලෝකයේ තියෙන සියලුම ක්‍රිකට් රටාවල අංක 1 බවට පත්වීමට ඉන්දියාව සමත් වෙනවා. ඉතින් 20x20 ප්‍රසාද ලකුණු 264ක් ලබාගෙන අංක 1, එක්දින ප්‍රසාද ලකුණු 116ක් ලබාගෙන අංක 1, ටෙස්ට් ප්‍රසාද ලකුණු 118ක් ලබාගෙන අංක 1 ඉන්නේ. හැබැයි ඒක සම තත්ත්වයේ ඉන්නේ ඕස්ට්‍රේලියාවයි ඉන්දියාවයි එකම ලකුණු ප්‍රමාණයක් තමයි ලබාගෙන ඉන්නේ. ඉතින් මේ සිදුවීම සිදුවන්නේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම තරඟ රටා තුනේම අංක 1 බවට පත් වුණාට පස්සේ ලෝකයේ එකම එක අවස්ථාව තමයි මේ ඉන්දියාව රටා තුනේම එකවර අංක 1 බවට පත් වෙන්නේ. ඉතින් 2012 වර්ෂයේදී දකුණු අප්‍රිකාව මෙහෙම මේ රටා තුනේම අංක 1 බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ වෙනත් කිසිම කණ්ඩායමක් මේ රටා තුනේම අංක 1 බවට පත් වෙලා නැහැ. ඊට පෙරත් පත් වෙලා නැහැ. ඒකෝට අවුරුදු 11කට විතර පස්සේ තමයි ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් එවැනි අහඹු සිදුවීමකට පත් වෙන්නේ. ඒක අහඹු කියලා කියන්නට බෑ. එතකොට මේ කණ්ඩායම් අංක 1 බවට පත් වෙනවා නම් ඒ රටා තුනේම එකම විදිහට දක්ෂතා දක්වලා තියෙන්නට ඕනේ. ඉතින් 2012දී දකුණු අප්‍රිකාවේ ප්‍රබලත්වය වගේම 2023 වෙනකොට ලෝක කුසලානයට දින කිහිපයක් තිබියදී ඔවුන්ගේ ප්‍රබලත්වය පෙන්වලා තියෙනවා. ඒක තමයි භයානකම සිද්ධිය. මොකද පැවැත්වෙන්නේ ඉන්දියාවේ ලෝක කුසලානය. එතකොට ඉන්දියාව තමයි රටා තුනේම අංක 1 බවට පත් වෙන්නේ. එතකොට මේ දැවැන්ත වාසි ගොඩක් එක තමයි ඔවුන් ලෝක කුසලානයට යන්නේ. ඔවුන්ගේ මානසිකත්වය අතින් ගත්තොත් ඉතාම ඉහළ මට්ටමක මේ මොහොතේ ඇති. මොකද අපිට පේනවා ඉන්දියානු සමාජ මාධ්‍ය තුල කොච්චර ඉහළින් මේවා කතා වෙනවද කියලා මේ රටා තුනේ මාංක 1 බවට පත්වීම. මොකද ඉන්දිය ක්‍රිකට් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මෙවැනි සිද්ධියක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් නිතර දෙවේලේ සිදුවන දේවල් නෙමේ මේවා. අහඹු සිදුවීම් නැත්නම් කලාතුරකින් සිදුවන සිදුවීම්. එතකොට අහඹයක් කියලා කියවෙනවා මට. නමුත් ඒක වැරදියේ වචනේ. ඔවුන් දක්ෂතා පෙන්වලා ඔවුන් රටා තුනේම එක විදිහට දක්ෂතා පෙන්වපු හින්දා තමයි මේ අංක 1 බවට පත් වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඉතින් මේ රටා තුනේම අංක 1 බවට පත් වුණා නම් ශ්‍රී ලංකාවේ සමහර ක්‍රීඩා ලෝලීන් කියන විදිහට අත යට මොකක් හරි ගන්න දිනුවක් මත අංක 1 බවට පත් වෙන්නට ඕන. නැත්නම් අනෙක් කණ්ඩායම් ඉන්දියාවට තරඟ විකුණලා තියෙන්න ඕන මෙහෙම රටා තුනේම අංක 1 බවට පත් වෙන්නට. ඉතින් එහෙම මතක් තියෙන්නට පුළුවන්. ඒ කොහොම වුණත් ඉතින් දැන් අපට පේන්න තියෙන ඇහැට පේන්න තියෙන ICC ශ්‍රේණිගත කිරීම් වල මොවුන් අංක 1ට ඉන්නවා රටා තුනේම. ඉතින් ඒක ඒ තරම් හොඳ ප්‍රවෘත්තියක් නෙමෙයි අනෙක් කණ්ඩායම් වලට. හැබැයි ඉන්දියාවට ඉතාමත් හොඳ මානසික මට්ටමකින් මෙවර ලෝක කුසලානයට පය තියන්නට පුළුවන් කියලා තමයි පේන්න තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.